අයිබෝන් හැමදෙනාටම බුකිය අද කතා ගොඩක් තියෙනවා. කබ්‍රාල්ට ඩොලර් මවන්න බැරිලු. ඒ වුණාට ඩොලර් ප්‍රශ්නේ SB නම් ප්‍රශ්නයක් නෙමෙයි කියලා කියනවා. ඒ අතරේ ජනාධිපතිතුමාගේ ගේ වට කරන්න හිරුනිකා ගිහිල්ලා. ආපහු ගෙදර යද්දී හිරුනිකාගේ ගේ වට කරලා මිනිස්සු වගේක් හූ කියලා. ඒකම ජවිපෙන් ප්‍රශ්න කරන්න යනවා. අර මහා වැව් 1000ට මොකද්ද උනේ කියලා. විපක්ෂ නායකතුමාට රටවල් තුනක්ම තෙල් දෙන්න පොරොන්දු වෙලාලු. ඒ අතරේ චීන කියනවා ආපහු සත්ත පහක් දෙන්නේ නැහැ කියලා ලංකාවට. මේ වාගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි බලමු පළමු පෝස්ටුව අරවින්ද හබක්කල සර්ගේ ඩොලර් මැෂිම. මේ ඉන්නේ SB ඇමතිතුමා. ඇමතිකම හම්බෙච්ච ගමන් ලොකු වැරටියක් කරන්නයි හදන්නේ. රට ගොඩ දාන්න. අයියෝ ඩොලර් අරුමුද? හරි සුළු දෙයක්. ඒක ටක් ගාලා විසඳන්න පුළුවන්. ඉතින් බලන්න මෙච්චර දක්ෂයෝ ඉද්දිනේ බොරුවට මේ ප්‍රශ්නේ ලොකු කරගෙන තියෙන්නේ. ඊගාවට සුදත් සේනනායක චරිත පීරිස්ගේ පෝස්ටුවක් මැද පෙරදිග රටවල් තුනක් මට තෙල් දෙන්න පොරොන්දුනා. විපක්ෂ නායකතුමාගේ ඡාය රූපයක් දාලා තියෙනවා. ඉතින් ගෙනෙක ඔබ කොකිස් බදිනද ලියාගෙන ඉන්නේ කියලා මාධ්‍යවේදියා යලි ලංකාවට ණය නොදෙන බව චීනය කියයි. ඔන්න චීනේ සහ ලංකාවේ ඡාය රූප දාලා තියෙනවා. මොකද දන්නේ නැහැ එමු උනේ නේද? මොකද ලංකාවට ණය දෙන්න ගිහිල්ලා චීනෙත් කඩන් වැටෙන්න යන තත්ත්වෙම වැටලාද දන්නේ නැහැ. සනා මහෝ දාලා තියෙනවා විමලට සහ උදේට දිගටම ඇමති ආරක්ෂාව දෙන්න කියලා. ඒ මොකද මේ එළියට පන්නපු දෙන්න නේද? ඒ කියන්නේ වලව්වෙන් පයින් ගහලා පැන්නුවට පස්සේ ඒ කියන්නේ ටිකිල් කුමාරයයි අපේ නවසියලුරුමේ නායකතුමයි. මතකනේ ටිකිල් කුමාරයා අර නිලියක් කිව්වේ නූතන ටිකිරි කුමරු කියලා පොඩි ටිකිරි පාරක් දැම්මේ. ඉතින් ටිකිරි කුමාරයව ගහලා පැන්නුව ඇමරිකන් කාරේ. බලන්නකො ලංකාවේ අතීත ශ්‍රී විභූතියර වෙච්ච ප්‍රශ්නේ නේද? ඊගාවට හේමන්ත පරණවිතාන වාසු විමල් ගම්මන්පිල ස්වාධීනව ආණ්ඩු පක්ෂයේම සිටීමට තීරණය කරයිලු. ඉතින් බලන්නකො එනි කොහෙ යන්නද? සනා මහෝ තව එකක් දාලා තිනවා රනිල්ට ඕනා නම නොවේ වැඩ. එතුමට ස්තුතියි. රනිල් වික්‍රමසිංහ මැතිතුමනි කියලා මේ ලංවාසි මෙන්ති අද තමයි උත්සවශ්‍රීයෙන් විවෘත වෙන්නේ. මේක ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ ගෙනාපු ආයෝජනයක් හින්ද වෙන්නේ නැති මතක් කරලා තියෙන්නේ. අර මතකනේ බෙලියත්ත දුම්රිය විවෘත කරන වෙලාවේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා බලහත්කාරයෙන් කෝච්චිය ගිහිල්ලා විවෘත කළේ මේවා අපි කරපු වැඩ. එයාලා කොහෙද විවෘත කරන්නේ? අපි පටන් අපේ කාලේ පටන් ගත්තා නම් අපි විවෘත කරන්න ඕනේ කියලා. ඉතින් අර වානේ ෆැක්ටරිය විවෘත කරද්දී කළුතර, එහෙම නැත්නම් මේව විවෘත කරද්දී, එහෙම නැත්නම් ඔය අධිවේගයේ නුවර මහනුවර දක්වා කළා කෑල්ලේ කොටසක් විවෘත කරද්දී එතකොට ඒ කට්ටියව අර පරණ කතා මතක් වෙන්නේ නැහැ. කැලණි පාලම විවෘත කරද්දි ඒව මතක් වෙන්නේ නැහැ. ඉතින් හෙඩ්ලයින් න්ියුස් වල ගිය තව එකක් තියෙනවා. විමල් කියන්නේ බොරු. ජනාධිපති කමට ඉල්ලන්න තියා පාර්ලිමේන්තුවේ එන්නවත් බැසිල් කැමති උනේ නැහැලු. අනේ බලන්නකො නේද මේ කියන එක්කෙනා තිස්ස කුට්ටි මතකනේ නේද? ඌඳු කුළු කුරසේ දාලා තියෙනවා අර භූගත ජලයට මොනවද වෙනවා කියලා මුස්ලිම් මිනිස්සුන්ට මලසිරු වල වල දාන්න දෙන්න බෑ කියපෝය පොලිමේ එන්න කියලා. මේ news1.lk ගිය නිවුස් එකක්. කෝවිඩ් ආසාදිතව මියන පුද්ගලයින්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදානය කිරීමට මාර්තු 5 සිට අවසර සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ ඊයේ ඉඳන් පුළුවලු දැන් විතරට භූගත ජලයට යන්නේ නැහැ. ඔය භූගත ජලයට විෂ බීජ එකතු වෙන්නේ, වෛරස් එකතු වෙන්නේ අර කොවින් වලින්, අපේ අර කපුටු භාෂාවේ හැටියට කපුටාස් භාෂාවේ හැටියට කොවින් වලින් හැදිලා මැරෙන කට්ටියද දන්නේ නැහැ නේද? ඊගවට හෙඩ්ලයින් න්ියුස් තව එකක් වාර්තා කරලා තියෙනවා. හිරුනිකා ජනපති අගමැති සහ මැති අමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට මේ බස් එකේ නේද ලේනවා. ඇවිල්ලා තමයි අර ප්‍රශ්න ටික එන්නේ. මොකද ජනාධිපතිතුමාගේ ගෙදරට ගියාම ඉස්සරහ ගෙයින් බිම ඉඳගෙන එතුමාව හම්බෙන්න ඉල්ලනවා. ඊට පස්සේ එතුමා නැතිකොට අඩුම ගාන එතුමාගේ මැතිණිය හම්බෙන්න අවස්ථාවක් දෙන්න. එතුමියත් කාන්තාවක්, අපිත් කාන්තාවක්, අපි මේ ප්‍රශ්න ටික කියන්නන්නේ කියලා ඒ වැඩේ ටිකක් නැගලා ගියා. හැබැයි ඉතින් එතුමිය හිටියෙත් නැහැ නිවසේ. එතුමිය එළියට ආවෙත් නැහැ. කවුද ජනාධිපති ලේකම් කෙනෙක් ආවා, ඇවිදිලා ලිපිය බාරගත්තා උත්තර දෙන්නම් කියලා. අන්න ගෙදර යද්දි උත්තරේ ලෑස්ති කරලා තිබුණයි කියලත් කියනවා. කොහොම වුණත් ජනාධිපතිතුමයි එම මැතිණියයි අනුරාධපුරයේ ඥානකලයිකවල් පැත්ත ගියේ කියලා කතාවකුත් තියෙනවා. මොකද හැම සතියකම යන නිසා. හැබැයි ওই කතාව
සමහර ඇත්ත වෙන්න පුළුවන් මොකද පෙරේදා අනුරාධපුරේ නගරේ ලයිට් කැපුන්නේ නැහැලු. ඉතින් ලයිට් කැපෙන්නේ නැති පැති දෙකක් තියෙනවා දන්නවනේ නේද? ඊගාවට ද ලයිෆ් ට්‍රැවලර් ජනාධිපතිවරයාට සහාය පාල කරන පිරිසක් හිරුනිකාගේ නිවස වටලයි. ආ ඔය තියෙන. ඊට පස්සේ සරත් කුමාර සෙනවිරත්න මේ හරක් ඉන්නකන් මේට වැඩි දෙයක් කොහොමත්ම බලාපොරොත්තු වෙන්න එපා පුතා. ගවයා ගවයාමයි කියලා දාතියි. ඒ කියන්නේ තර න්ියුස් ෆස්ට් එකේ ගිය ප්‍රවෘත්ති වාර්තා කරලා හිරුනිකාගේ නිවස ඉදිරි පිට විරෝධතාවක් පහාර දේශපාලනය කියලා වරහන් ඇතුළේ දාලා තිනවා. චණ්ඩි නෝනා අපි ආවා කියලා හැම ඉන්නවා සැට්ටයක් වැහැලා. ජනතාව වෙනුවෙන් හඬ නගමින් ජනපතට ලිපියක් බහර දීමට ගිය හිරුනිකාගේ නිවස ඉදිරි පිට උද්ඝෝෂණයක්. මේ වගේ කාල කන්නේ ඉඳ තමයි අදටත් මේ රටට හෙන ගහලා තියෙන්නේ කියලා. අර මතකද දන්නේ රුපියල් දෙකක් වැඩි වෙලා ඉන්ධන මිල මේ අපේ ජනාධිපතිතුමාගේ වැඩිමහල් සහෝදරයා හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා එතුමාගේ පුතායි තව කට්ටියක් එක බයිසිකල් පැද්දේ. ඒ වගේ උද්ඝෝෂණ කළාට කමක් නැද්ද දන්නේ නැහැ නේද? එහෙම නැත්නම් අර බෙලියත්ත දුම්රිය මාර්ගය විවෘත කරන බලහත්කාරයෙන් ගියේ. ඒක හොඳයි දන්නේ නැහැ. එහෙම නැත්නම් අර හම්බන්තොට වරායට මරාගෙන මැරෙන්න වාගේ සටනක් දුන්නේ අපි ආවකවන් ගන්නවා කියලා. ඒ වගේ දේශපාලන උද්ඝෝෂණ කමක් නැද්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් මං ආවහම නොමිලේ පොහොර දෙනවා කියලා ඒ වගේ බොරු පොරොන්දුක් දෙන එකේ කමක් නැද්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් අර පත්තරවලට හැමතැනම කිව්වේ මම ආපු ගමන් මේ වෙනකොට විදේශයන්ට විකුණලා තියෙන සම්පත් සියල්ල අත්පත් කරගන්නවයි කියලා. එහෙම එකක්වත් අත්පත් කර ගත්තේ නැතුව හරි කමක් නැහැ හිටියානම් ඒ තව තියෙනේවත් නොදී ඒ තව තියෙනව දුන්නේ එක ඒ වගේම කමක් නැද්ද දන්නේ නැහැ. ඒ වගේ දේශපාලනයක් හොඳයිද දන්නේ නැහැ නේද? ඊගාවට ටිකිරි සුභාෂිනී විප්ල අපේ රටේ ජනාධිපති දැන් උද්ඝෝෂණයන් මර්ධනය කරන්නේ උද්ඝෝෂකයන්ගේ ගෙවල් ළඟට ගැහණු යවලා හූ කියවලා මොන විරිලජ්ජාවක්ද ඒ කියලා අහන. ඊගාවට ඉසුරුසි ගමගේ අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් මේකේ තියෙනවා මේ බලන්න ඔන්න වේලාසනම දැනුවත් කළා අනිලිස් අනිසිලස භාවිත කරන්න එපා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් අපේ විරුවා ගීතය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසිලස යොදාගෙන තිබීම සම්බන්ධයෙන් ඔන්න අහගන්න අනිසිලස විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහළින් නියෝගයක් ලැබී ඇතැයි වාර්තාවේ. කවුද දන්නේ ඉහළ ඉහළ එක්කෙනා? මොකද වෙනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වෙනින් වැඩක් ඇත්තෙම නෑ. මේ වගේ පොඩි පොඩි දේවල් දාන්න තියෙන ඉතින් ජනාධිපතිතුමාගේ ආරෝපයක් තියෙනවා. ඊගාවට ගෑස් පෝලිං තෙල් පෝලිං අරෝමේ ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේක අනිසිලිස භාවිත වෙන ඔළුව අප්පා හොඳ නෑ නේද? ඒක අරවින්ද හබක්කල ෂෝක් ප්‍රශ්නයක් අහනවා. මෙත්මල් පිබිදේවා සින්දුවත් තහනම් කරන්න තියෙන්නේලු. ඒකත් අනිසිරිස භාවිත වෙනවා. ඒතකොට අර ලාබද ලූණු කොහමද දැන් සැපද? ආ අන්න ඒ වගේවත් අනිසිරිස භාවිත වෙනවා වචන වාග් හිතුනොත් ඒවත් අයින් කරමු නේද? නැත්තම් මම තමයි හොදටම කලේ. ඒ වගේ ඒවත් අනිසිරිස භාවිත වෙනවා කියලා හිතුනොත් ඉදිරියේදී ඒවත් තහනම් වෙන්න පුළුවන් හොදේ. ඊගාවට අමිල අනුරුද්ධ පෙට්‍රල් ලබා ගැනීමට රැගෙන ආ යුතු දේවල් මෙන්න මේ ටික මතක් කරලා ගිනියන්නේ. මේක ඇත්තටම සිපෙට්කෝ එකෙන් හරි කනිජ තෙල් නීතික සංස්ථාවෙන් දෙන්න තිබිච්ච නිල පණිවිඩයක් වාගේ කියලා හිතෙනවා. එක උදේ ආහාර, දෙක බුලත් විට ඒ කනවනම්, තුන පානීය ජලය, හතර ඩේටා කාඩ් එකක්, පහ දවල් ආහාරය, හය රාත්‍රී ආහාරය, හත කොට්ටයක් සහ බෙඩ්ෂීට් එකක්. ඊට අමතරව තමන්ට කැමති කැමති දේවල් ටිකක් තව අරගෙන ගියාට තමක් නැහැ. මෙන්න බලන්න උසිරාන් පෙරලා දාලා තියෙන එක අපේ අර රාජාංගනේ ස්වාමීන් වහන්සේ අපේ ආමුදුරෝ දේශනා කරනවා සිංහල මිනිහාටත් ගෑනු දෙන්නෙක් විවාහ කරගන්න අවසර දෙන්න ඕනේ කියලා. අර ආවේගාත්මකව තමයි උන්වහන්සේ කතා කරන්නේ. ඉතින් බලන්නකෝ මේ ගිහියෙක් වාගේ එක්කෙනෙක් ඉන්නවා ආමබන්තේ කියාගෙන එකඟ වෙලා ටක් ගාලා පැනලා එකඟ වෙනවා නේද? ප්‍රියන්ත හේවගේ මාතලන් ශිරාජ් රංග ඉනිමංකඩගේ පෝස්ටුවක් ෂෙයා කරලා තිනවා තමන්ගේ උප්පැන්නේ පවා වැරදියට හදපු එකෙක් අපිට හරිමග යන්න කතා කරනවා කියලා. ඔය හරිමග යන්න කතා කරන්නේ ආප්පයා හිටං ද්‍රෝහියා තොලොන්චිලා පල යන තැනකට අපි ආපෝට් පහන්නේ කියලා පුදුමාකාර අපහාස කරපු ඒ අසහාය කතිකයා ඔන්න දැන් හිටං එක්කම යන්න යනවා රට බේද ගන්න. මාර වැඩ වෙන්නේ මේවා දැකලා අපිට පොළොප්පන් වෙයිද කියලා තමයි ප්‍රශ්නේ. ඊගාවට ප්‍රසාද් විපුල අධිකාරී මාර්ග ප්‍රකාශන ආයතනයේ ඒ කාලේ
pala karabu grantya, mega na nitra kiyewani hinda bukiyen hituwa mei pota tiyena dana matak karanda mega prakashanata pat kale marga prakashana ayathanaya avalassana amerika anuwa william j ledira saha eugene burdick tamai burdin tamai mei pota liyala tiyenne igawata philip shanta post wak kiya kala thiyena mahinda patranage mahinda patranata me dawasala itama me aandu wagema tamai itama pirisidui pirisiduwen minne mokada nitharama nana nanawa Untuk apa peristiwa ini anu atau tamai ini, mainnya baterai ngekini nawa, tawa dawas dekin tuneng, tel ibar evena bawa takal, apari nata prakasa nisa, minisum polling kesi tel gehua, ini sa tel ibaruna, agama itu mainnya rada baca. Jadi Philip Shanta, me posto saya katakan bang ahanwa, viduri balagara walat tel gehan net sedde kenlu, ya, moga viduri balagara polling megi aja. Ewa ta viduri nispad nekaran tel netua me light kapan ne me polling mainnya. Ah, jangan betul mati sih, mau menuhar dewal tiak kiri, mau matakan ya re. Gita nona wadah lah, kalim makin uye. Mama nang aurud dengar tiennya telat tikala, ekat ukar kat tay kira. At, ini ekat kalim dah lah. Jangan betul mah pasti agam betul mah. Itu bu jangan betul mah pasti mereka dah nong mereka hati telat ekat ukar kat tay hindai. Mereka prasni tiennya kira. At, pole boli arah gina, senaga besar wasing, indera hal wala inna. Ekat arah panic buyin kira mau dekara geham ratakar tiki, khatat. Eka wisala darunu biasanya ek bawa pat teru, namun meten tuh nengkang gie mean duwe weda warta wa e tarang kata hinda, suar nanti hinda minisun ta, mukada ada gas ne, heta tawa dia agne, iga udah si tawa dia agne, dan current ne, mono ada tien, hisman dia agne sih tawa kramanu kula wa, widi mat nesa pat tuh agne ame asamat andu ak tamai me, budhi kada es mewa ke posto dal tienwa, paule kaat hari manusik roga tienwa ada, itu menu utare. Mencari rupanya kau dah lassan ya balan, sir rata hada ini kira tamat sih tena mama kene nang inno baru, macam istri ya, itu aja jarak tadi sana ya kita waktu posko dal tino apa, karena ini naik kehamil ruangan cari rupanya tino, berarti naya balan boleh minta bulu bang, tel gas kiri piti boleh minta mai, dingga inda beri kira, kue ranan singa dal tino, dami ke kori tua kuke posko, rata beri kan, kalau hari hamad ya kemarin karena suudah nang kau tuh megi ani. Udaya ga mampi pilih, ane kalian dokon ini. Apa yang balagi rata biar kan? Kalau aja hamadi agama kerana sudah anang meter janata apa? Nirmala Seniviratna, Casey Danuska ke posko akhirnya kalau tino, uke daru Amerika aja dalah, wait, umpet daru ada hitak khadan n, uta mulai amaru tuh bang, balad dawal hein dekat dekat kita hal lalu. Ini nanti ya serai bagi ini. Rohan P Gajana aja ke bihin tali, Matt posko akhirnya kalau tino balan nih satu tuh. Kirim dia le diesel polime basil, barang lagi jinne, ah kahatat napuruda, tanikam pemnienna, ulere ino kila hamat jinne basil rajabaksa dino bamu, mana kirim dia le poli, me kirim dia le nagare inwal diesel polime, itu Amerika awe tu beri kalas danna, mehitta villa karanu nat danna itne pahu me manusia, niade, dami kabi jeratna, mad postwork macam agalah tino, me inni ulama, me arti ini musal handa. Mereka kaya kaya hua mah, ahalagang hatta katama subai kila, tamai samaharu, wiswasa keran ni. Yatin dal tino a, apai menteri tu mungkin foto kat dala, me ini si taramu boleh kira. Ika betul. Jangan kadikari ke bos swati tino a, tiere eruna, mahinta sangwedi una, vimal apa hu badu una, ila ke kota se, tawat trasawat kira. Iding a, muka deh, ikapar kut sangwedi una ni, eparna sangwedi une, jangan betul ma. Sangwedi itu ni sahaja mai, oleh produk arah wisata tema, abdeke isu ni niye de, dan mepar sangwedi ini bidhi tamai, jangan kadikari, kiala tienni. Iga abat, Windika Subhasinga, lam pure, piar kere, muka de, minne me bisnis sekarang negelai me kahale, muka biduliat ne, anda kari nadbe, ekinda meva, parna tenggali hoel aragi ne, tien adu padu hada agan nana, hoda bisnis saya meka, Windika Subhasinga tamai dal ti bunye. Arwin dah bawa kalau mehem prasnya dal tino, tiga dawasa kena kota, sedde kete ina, bau sari, palat menteri gih pelikan beri ne, ehu badul. Ini uindu purukula siriya, mema posod dal tino, pahandarin dah mau hoda no, kisima vivekan neh puatpat mandali sabab dira. Orang gamam pil horeklu, mea kalin dawasa kiuwa oga, gamam pilaya Singapura terau karinging lu telgan ne, komis case kak, api nama danna pora horek kila. Aro Australian manusia ke saliwal itu erupu erilling. Mata tiada perasaan mekai.
ඒ තොරකම් වලට නෙමෙයිලු ගම්මන් පිළයව අයින් කළේ. අනිත් එක ඒ කියන්නේ සර් පාලනයේ යටතේ තොරකම් වෙනවා කියලා පිළිගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහම පත්‍රණකින් කට උත්තරයක් අරන් පරීක්ෂණය පටන් ගන්න ඕනේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අර වැඩ කරන අපේ විරුවා සින්දුව ගැන පරීක්ෂණයක් ද්වාරදීලා තියෙනවනේ ඉහළින්. මේ වගේ ඒවා පස්සේ තමයි කරන්න වෙන්නේ. මේවා අපේ පොඩි පොඩි සූපින් කේස් නේ. ඊගාටත් අපි බලමුකෝ මේ උවිදු කියන ටික ටෝක් ෂෝ වලට යන විපක්ෂය මේ පතරනව කෝට් කරලා මේවා කියන්න. මොකද එයා සභාපති කෙනෙක් නේ. ඔව්. ඉතින් ඔන්න මහින්ද පතිරණ කියලා තියෙන කතාව. ගම්මන්පිල තමන්ගේ අමාත්‍යාංශ ලේකම්වරිය ලවා තමන් දූෂිත නැති බව කියා ගන්න තරම් ලැජ්ජ නැති වෙලා. ශිෂ්. ලැජ්ජාව ගැන එතුමා දන්නවා. අපි දූෂණ ගැන පස්සේ හොයමු. ඔය ලේකම් නොවනත් එතන ඉන්නවද කියලා බලමු. කොරොන්නාව තිරටැංගි පරිසරයේ සභාපතිවරයා හිටිය හැටියේම ගම්මන්පිලේ විසින් ඉවත් කරන්නේ ඇයි? අපෙන් දහන්නේ කොළොන්නාව තෙල්ගබඩා සංකීර්ණයට ඩොලර් බිලියන 3කින් කරන්න පුළුවන් නව නල මාර්ගයේ ලීම බිලියන 6 ටෙන්ඩරයට ලබා දීමට බලපෑම් කරන්නේ කවුද? අපෙන් දහන්නේ මේවා අපි පස්සේ හොයමු. ඔව් හදිසියක් නැහැ. මොකද ඩොලර් බිලියන 3ක් අරව මේවා ඉතින් නාස්තුනා කියලා ප්‍රශ්නයක් නැහැනේ. අපි අර ගුණවකටත් ගෙව්වේ මේ සල්ලි නිකන් මුකුත්ම බාගන්න නැතුව. එතකොට අර ප්‍රමාද ගාස්තු ගෙවි තෙල් නැවකට ඩොලර් 38000ක්. මේ ඩොලර් ප්‍රශ්නයක් නැහැ. SB මහත්තයා ඉන්නවනේ දැන්. ඊටු ටික බලමු. හැබැයි ගම්මන්පිල ඉවත් කරන්න ආසන්න හේතුව වුණේ ඔහු ඇති කරපු අර්බුදය. බලශක්ති ඇමතිවරයා මාධ්‍යට ඇවිත් කියනවාද හෙට වෙනකල් විතරයි තෙල් තියෙන්නේ කියලා. ගම්මන්පිල ඒ කී සැරයක් එහෙම කළාද? එහෙම කළාම වෙනදා රුපියල් 1000ක තෙල් ගහන කෙනා ෆුල් ටැංක් ගහ ගන්නවා. කර්මාන්තකරුවන් බැරල් වලින් බලට ඩීසල් ගෙනihin ගබඩා කර ගන්නවා. ගීතන වුණත් ගබඩා කර ගන්නවා. ඉතින් තියෙන තෙල් ටික දවස් දෙකකට ඇතිනම් පැය 6න් ඉවර වෙනවා. ඕක තමයි උනේ. ඒක නෙවෙලා තියෙන්නේ. අර වෙනදාට තෙල් පාලිත කරපු වැඩේ කැබිනට් ඇමතිම කරන්න ගත්තා. මේකෙන් දා මේක හිතාමතා කරපු එකක්. ඔහු දන්නවා මේකේ බරපතලකම. සැලසුම තිබුණේ තෙල් ඉවර වුණාම වගකීම මුදල් ඇමතිට දාලා ඔහුට දෝෂාරෝපණය කිරීම. මාර්තු 2 හරිමග රැස්වීමේ මුදල් ඇමතිට දෝෂාරෝපණය කරන්නේ ඒ සැලසුම 90යි. අන්න බලන්නකො අහිංසක වැතිල් මහත්තයර නේද? සාගහන. ඉතින් බලන්න ඊගාවට තිනව ඉසුරුසි ගමගේ. කමක් නෑ කියලා මේ ඉන්නවා එක්කෙනෙක්. මේව ප්‍රශ්න නෙමෙයි. තෙල් 300 ගියත් අපි සර්ට. නමක් ගමක් දන්නේ නෑ. හැබැයි මිනිස්සෙක් නම් නෙමෙයි. අපිත් දන්නේ නෑ නමක් ගමක් නම්. හැබැයි මෝටර් සයිකලයක්වත් නම් නැතුව ඇති. මොකද අර ඊයේ බුකියෙන් කියවුනේ පොහොට්ටු මාධ්‍ය සාකච්ඡාවකදී සමහර මිනිස්සු ඩීසල් පෝලිං වල ඉන්නේ බොරුවට කියලා. මේ වගේ කතාවක් කියලා එන්න මාපු කෙනෙක් වෙන්නත් ඇති. මොකද බයිසිකලයක්වත් තියෙනවා නම් දන්නවා ඒකේ තියෙන අමාරුව. ඊගොඩ මැක්සිටි විජයරත්න 80 දශකයේ ඉපදුණු අපි. හරි ලස්සන ඡාය රූපයක් එක්කම දාලා දෙනවා. මේ ඡාය රූපය කරුණා කරලා හොඳින්ම බලන්න. ලෝකෙ පෙරළුණත් ගෑනුවා යන්නේ ඇඳුම මැච් කරන් කියලා. මේ රුසියානු තරුණියා යුක්‍රේනියානු තරුණියක් යුද්ධයට යන අවස්ථාව යුද සොල්දාදුවොත් එක්ක එකට යනවා. බෑග් එකෙත් යුක්‍රේන කොඩියේ පාට දෙක තියෙනවා. ඒ එක්කම බලන්න හොඳින් මේ තරුණිය ගිනියාවේ අත දරාගෙන බොඩි ආමර දාගෙන ඔක්කොම කරගෙන කොණ්ඩේ ලස්සන සන්ෆ්ලවර් මලකුයි නිල් පාට, ඒ කියන්නේ ඔවුන්ගේ ජාතික ධජයේ වර්ණ දෙක ලස්සනට වර්ණවත් කරගෙන යන අපූර්ව ආකාරය. ඊගාවට අමිල ප්‍රේමදාස. ඔන්න බලපන් යුක්‍රේනිය ආයේ හැදෙනවා. යුක්‍රේනයට ගහපු නිසා කල්පිකට හැදෙන්න බැරි වෙනවා. යුක්‍රේන ආපහු හැදෙයිලු. අපිට ඉතින් ආයේ කල්පිකට හැදෙන්න හම්බෙන්නේ නැහැ. ඔය යුක්‍රේනට අරයක ගැහුවනේ. ඔන්න වරන්න අපිට තියෙන මොකක් හරි හේතුවක් කියනවනේ අප්පා. අපිට ටකටක ගාලා හැදෙන්න බැරි වෙන්න ඉස්සල්ලාව කොවිඩ්. දැන් යුක්‍රේනට ගහනවා. අර පාකිස්තානට නම් ඕවා ගානක් නැහැ. පාකිස්තානයේ ඉන්ධන බිලත් අඩු කරනවා, විදුලි බිලත් අඩු කරනවා, මොනවා කරනවත් දන්නේ නැහැ. ඉතින් මේ පෝස්ට් එක ෂෙයා කරලා තිනවා මැක්සිඩි විජයරත්න අසංකේ දේවසිංහ කියන දෙන්න. ඉසුරුසි ගමගේ මේ බලන්නකො ගෑණී මිනිහ ගහ ගන්නවා වගේ තමයි. ඒ කියන්නේ දෙන්නේ ගහ ගන්නවා. රුසියාව ගහනවා. යුක්‍රේනයේ ගුටි කාගෙන ඒක යුද්ධෙට මැදි වෙලා ඉන්නවා. ඒක අස්සේ ඉංගන්නේ ගිහින් අතපානවා. ඒ කවුද කියලා අහන්නේ. පුළුවන් ද උත්තරේ දෙන්න? මේ යුද්ධයක් අස්සෙත් ගිහිල්ලා කීයක් හරි දෙන්න කියලා සපෝට් එකක් දෙන්න ඔක කියලා. අපිට මේ තෙල් ටිකක් ගන්න, පොඩි කෑම ටිකක් ගන්න, භාගයක් ගහන්න කීයක් හරි දෙන්න වාගේ. පුළුවන් නම් මෙන්න මේකට නිවැරදි උත්තරේ ඉන්බොක්ස් කරන්න කියලා අපි ප්‍රේක්ෂක තමුන්නාසලාගෙන් ඉල්ලනවා. ඊගාවට මහේෂ් ශේරත්. ඩොලර් මවන්නද දෙයියනේ කබ්‍රාල් කියන්නේ.
ඒකෙන් මේ පත්‍රයක තියෙනවා මහ බැංකුවට ඩොලර් මවන්න බෑ. මොකද කියන්නේ? බල්බ් දැන් නිවමුද කියලා. ඔව් ඉතින් ඇත්තටම බල්බ් නිවලා හරි මේ අර්බුදයෙන් ගොඩ එන්න බලන්න ඕනේ. ඉතින් යටින් අහනවා ඩොලර් අච්චු ගහන්න බැරිද කබ්‍රායි? මොකද ලංකාවේ ආර්ථිකේ ටක් ටක් ගා අයියෝ මේව ප්‍රශ්න නෙමේ. මේව අපිට වැඩද කියලා නේ කිව්වේ. ඉතින් ගැහුවා අර මේ බියගම තියෙන මුද්‍රණාලයෙන් තින්තයි කොළයි ඉවරනකම් සල්ලි අච්චු ගැහුවා. හැබැයි ඒකෙන්ද තමයි අහන්නේ ඩොලරුත් එහෙම බැරිද කියලා. ඉසුරුසී ගමගේ කැබිනට් අමාත්‍ය ධූර වෙනසක් SB ට තැමතිකමක්. ඔන්න යටින් ඉන්නවා දුරකථන ඇමතුමක් ගන්නවා ඕස්ට්‍රේලියාවට කෙනෙක් ලංකාවේ තරුණෙක්. හලෝ ඕස්ට්‍රේලියාවෙන්ද? පුළුවන් නම් බෝට්ටු ටිකක් අරන් ඇවිත් අපි වරන් යන්න වලකෝ. අපිට බෝට්ටු වෙන්න තෙල් නෑ කියලා. ඊගාවට උපාලි ජයරත්න ෂෙයා කරලා දෙනවා හිරෝ හතුරු සිංහගේ පෝස්ටුවක් දවසේ හොඳම කමෙන්ට් එක. දැන් කාට වෙන්නත් අවුලක් නෑ. සුදු වෑන් වලට ගහන්නත් ඩීසල් නෑ කියලා. අරවින්ද හබක්කල රසායනික නවතා ගොවියා හාන්සි කර කාබනික කුජීත කර සල්ලි අච්චුක සහ වගාපාලු සහනාධාර දෙන රටක් ඇත. පුළුවන් නම් කියන්න බලන්න කොයිද කියලා. ඊගවර අජිත් පරවිට ඉදිරිපත් කරනවා වියත්මගේ අනු කඩේ යන උගතුන් සොයා ගැනීමේ ආකෘතියකි කියලා. ඒකට හොඳ කමෙන්ට් එකක් තියෙනවා ලලිත් රාජකරුණ. නැත්නම් කඩේ යන උගතුන්ට සොයා ගැනීමේ මගක්ද කියලා. සොයාගන්නේ මොනවද දන්නවද ඉතින්? ටියක්කර සොයාගන්නේ මගක්ද කියලා වෙන්නේ ඉතින් අහන්නේ. මනෝ රණසිංහ මෙහෙම කතාවක් තියෙනවා. උතුම් සොයර ඇසුරේ හැදුණු ගෝඨාභය නාමය කොයිද? ජනක ඉනිමංකඩ ඔබගේ ජනුම් පොතට 3/2 තේරුම අවුරුදු 5 වෙන විදිය 3/2 දාලා තියෙනවා. පළවෙනි අවුරුද්ද 1 කොරෝනා, දෙවෙනි අවුරුදු 3 යුක්‍රේන් යුද්ධය, අවුරුදු 5 ඉවරයි පළවරේ දැක්මක් කොළිමේ ඉන්න රටක්. ඉන්න හිතන රටක් නේද ඉතින් එතකොට. දිනේෂ් රවිචන්ද්‍ර රාජා අසංක හරිස්චන්ද්‍ර එක්ක දාලා තිනවා ආවේ රටින් බොරු ඇක්ටිං නමට පුටින් තුක් නොදකින් කියලා. ඊගාවට හංසික ලක්මාල් හංසි දාලා තිනවා ගයන් මලින්ද විජේතිරකගේ පෝස්ටුවක් යකඩෝ ඒක කියලා. ජනාධිපතිතුමා ඉඳගෙන ඉන්නවා භාතිය සන්තුෂ්ටි පැත්තෙන් ඉන්නවා. ඉතින් යටින් දාලා තිනවා භාතියලගේ සන්තුෂ්ගේ සින්දුවක කෑල්ලක්. ඔහු පැවසූ ලෝකේ සීනයක්ම වාගේ සැබෑවක් වේවි සිතන්නපා ඔබ මිතුරේ. ඒ කියන්නේ සැබෑවක් නම් වෙන එකක්ම නෑලු. පොදු ජන පෙරමුණ දාලා තියෙනවා 2021 පෙබරවාරි 7 පෝස්ටුවක් ෂෙයා කරලා තිනවා සුපුන්න නිමන්ත ජනාධිපතිතුමා ඉන්නවා, යුද හමුදාපතිතුමා ඉන්නවා, ගුවන් හමුදාපතිතුමා ඉන්නවා. ඉතින් මේ මෙන්න මෙහෙම දාලා තිනවා ඔබ මා ගැන වසර 5කට පසු විනිශ්චය කරන්න ගෝඨාභය රාජපක්ෂ. ඉතින් දැම්මම විනිශ්චය කරන්න කලබල වෙන්න එපා. තව ටික කාලයක් තියෙනවා. හොඳේ එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.